ගේයක් බිඳන කඩයක් කඩන පික් පොකට් ගහන හොරුන් හරියට පරිත්සම් පෙරවා ඒ අහුවේනේ නැතිව හොරකම් කරන්න. පොලිසියේ දක්ෂතාවයක් හොරාට අමතක වෙලා තියර යන්න සාක්ෂිත් ගලපල ඇතමයි අල්ලගන්න පුළුවන් පෙට්න්නේ. ඒම හොරකම් අපේ රටේ පොලිසිේ මහත්පරුන් ඕන තරම් අල්නලා තියෙනවා නමුත් ඔබ අහලා තියෙනවද කෘපියල් බිලියන ගණන් වංචාවන් ගැන හරි හටේ විමර්ශනයකෝ මේ රටේ කරලා තියෙනවද කියලා. අපේ ජනවහරය කියම නක් තියෙනවා පුහුල් හොරා කරින් දැනේ කියලා. පුහුල් ගෙඩිය කරේ නැතිවනාට අලු තියෙනවා. හැබැයි ඒ ගමේ ගොඩේ හොරුන්ගේ. අප මේ කියන්න යන්නේ ජාතික දනය හොරා කන අයගැන. ඩොල බිලියන ගණනින් හොරකම් කරන අයගේ කරේ අලු නැහැ. ඒ කියන්නේ අලු ගෑවෙන්න වෙන අයගේ කරේ. මිලියන ගණනින් බිලියන ගණනින් හොරකම් කරනකොට පුහුල් ගෙඩිය වගේ හොරකම් කරන මුදල් කරතියාගෙන යන්න චක්ගෝලීන් ඕන තරම් ඉන්නවා. පුහුල් ගෙඩිය අලුගෑවෙන්නේ එතකොට අර චක්ගෝලීන්ගේ කරේ. මේරටේ නීති හදන්නම හල් මැස්සන්න අහුුවවෙන්න. තෝරු මෝරුන්ට රිංගන්න. නීති හදන්න තෝරු මෝරු එකතු වෙලානි. ඉතාම ආසන්න මුල්්‍යවංචා කීපයක් ගැන කතා කරමු. ල්ල වංචා කියන නම භාවිත කරන්නත් බයයි. මොකදේ හොරකම් ඒ තරමටම නීත්‍යානුකුල ස්භාවයක් තමයි දරන්නේ. පසුගේ යහපාලන ආණ්ඩුව මහබැංකුව කැඩුව 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 කිව්වනි ආව ගමන් අල්ලනවා අල්ලනවාකි්වා. මහබැංකු වංචාව රුපියල් බිලියන පහළවකට අධිකයි කියලකිව යි කියන්නේ රුපියල් කෝටිවලින් නම් කෝටි එක්දස් පන්සීයක්. අර්ජුන් වහේද්‍රෙන්ව කුදලගෙන එනවා කිව්වා. අද වෙනකන් අර්ජුන්ව කුදලගෙන එනව තියා ඉන්න තැනකට නිකං ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා නෑවගේ තමයි අපිට නම් දැනෙන්නේ. හරියට අර්ජුන් වහන්ද්‍ර නිකං මහමුහුදට වැටුණු අල් පෙනෙත්තක් වගේ හැංගිලඉන්නවා. දැන් මේ ආණ්ඩුව බලයට පත්වෙලා ඕන තරම් සිද්ධ වෙච්චිදේවල් තියෙනවා. අපි එකක් අරගෙන බලමුකු. එක් මුල්ල චෝදනාවක් තමයි සීනිවංචාව. යි විස්සේ ඔක්තෝබර් දාහතරවැනිදා මුදල් අමාත්‍යංශයේ ගැසට්ටුවක් ගැහවා. සීණ කිලෝවක් සඳහා රුපියල් පණහක් වු විශේෂ වෙළඳ බහන්ඩ බද්ධ සත විසිපහකට අඩු කරලා. පුදුම වැඩේ කියන්නේ රටට සීනි ආනායනය කරන එක්තර සමාගමක්. මේ බද්ධ අඩු කරන්නත් එර හිතාගන්න බැරි තරම් ඒඇනේ අවුරුදු දෙහකට විතර ඇතිවෙන තරම් මහ විශාල සීණතෝගයක් ආනයනය කරලා තිබුණා. අපි නිකං හිතමුකෝ රටට ගේන්නේ අවුරුද්ධටම මෙට්‍රික්ටොන් එකයි කියලා මේ සමාගමමට්‍රික්ටොන් දෙදහක් විතර ගෙනල්ලා තිබුණ කොහොමද ප්‍රමාණේ සත්ත විසිපහටට අඩකුරපු අධිකලාබේ මේ සමාගමට ගියා ඇත්තටම ඉතිං මේ සමාගමට විතරක්ම නෙමෙයිනෙ මේවා යන්නන්නේ නේද. මේ බද්ධ කපාහැරීමෙන් වූ පා රුපියල් බිලියන දාසයක් මහ බැංකු වංචාවට වඩා රුපියල් බිලියන එකක් වැඩි. මේ හැම හොරකමකම වංචාවකම අලුටිකවත් මේ හොරුන්ගේ කරේ නැහැ. දැන් ඇත්තටම මේ බිලියන ගණන් මුදල් කොහේ හෝ තියෙන්න එපායයිනේද. හිට පුහු විගෙන කාධිපති ගාමිනී විජේසිහ මහත්මයක් කිව්ව කතාව අමතක කරන්න එපා. එතුම කිවා ඩොල බිලියන දහ නමයක් මේ රටින් පිට කරලා තියෙනවක් කියලා. ඩොල බිලියන දහ නමයක්. දැන් බලන්නකු අපි අF ගිය ඒ ඩොලර් බිලියන හතරක් හරි පහක් හරි නයට ඉල්ලගන්නන්නේෙ බෙහෙට්ටිකයි ඉදන ටිකයි ඔය මොනමොනව හරි කෑමට ගන්නනේ නේද. හදිස්සිනායක් හැටි ඉිල්ලන්නගේ. නමුතුන් මේ රටේ මහා විශාල දනස්කන් දෙයක්න් හොරකම් කරලා තියෙනවා. ගහේ තිබුණු පුහුල් ගෙඩියනෑ. කරු හරි කරතයන්ගෙහිල්ලා. පුදම වැඩේ කියන්නේ කරේ අලුත් නැහැනි ඇත්තටම නියම හොරු සුපිරිහොරු කම්බ හොරු. කවදාවත් හිරේ යන්නේ නෑ මේ වෙලාවට රංජන්නො මතක්ෙනවා. උන් නොක්කම හොඳ යාලෝ කියලා කියපු කතාව. කොහම නමු දොල බිලියන හතරප්පහක් ඉල්ලගන්න පමාවෙලා හරි අයමෙෆ් ගියා. දැන් බලන්න ලෝකප්‍රකට කෝටිපති ව්‍යපාරික එලොන් මස්ක්? වි සමාගම මලදීගන්න හතනා ඒ සඳහා ඩොල බිලියන හතලිස්තුනක් ඩොල බිලියන හතලිස්තුනක් ඔහු දෙන්න සූදානම්. ඇත්තටම එලෝන් මස්ට විවෘත ලිපියක් ලියන්න හිතනවා. ඩොල බිලියන හය හතක් අපට දෙන්න පුළුවන්ද කියලා හලා. මොකද තුූතිකුඩියේ හිගන්නෙකුත් අපට ආධාර දෙන්න සල්ලියෙකුතු කළ නිසා. එලෝන් මස්ක වැන්නන්නේෙුගේෙන් රටක් හැටියට ඉල්ලුවත් පාඩුවකුත් නෑ ලැජාාවකුත් නැෑ. තිස්තුන් කෝටයක්ක් දෙවිවරු නැතිවෙලාවේ එලොන් මස් වගේ කෙනෙකු අපට අතදුන්නොත් රට පුරාම පින්තුරතියලා දුම්මැල්ලුවක් පාඩු නෑ. ප්‍රශ්නේ තියෙන්නේෙ එලොන් මස් දේවිද කියන එකයි. මොකද ලෝකේම දන්නේ අපේ දේශපාල්ලක්ඥින්ගෙන් සියයට අනු පහක්ම පට්ට පල් කම්භ හොරු කියලයි. මේ වෙලාවට අද තියෙන සටන් පාටේ තමයි ගෝට ගෝහෝම්. අපට හිතුනා ඒකටම එලෝන් පලිස්කම් කියලා එකතු කළොත් හොඳයි කියලා. අද අපට ඕන වෙලා තියන්නේෙ දිරපු යල් පැනපු, බොරු සිිස්ටම් ගැන කයිය ගහන, හොඳටම කළේ මම කියන අය නෙමෙයි. හොඳටම කරලප පෙන්නපු, එලෝන් මස්කල වැනි ව්‍යාපාරික ඥානයතියෙන නිර්මාණශීලී මට්ටමේ මිනිසුනුයි. අදබනවිට නය ඉල්ලනවා වගේම රටේ දේපලත් යකුණන්න සූදා නම්බනවා කියලා. හනින් කොින් ආරංචි වෙනවා. ඒ ඩොල බිලියන හත අටකට. කටුනායක මත්තල රත්පලාන ගන්තුොටු පළවල් තුරු කොළඹ බරය කොළඹ බරාය නගරේ තවත් ඉතිරිීඩම් ශ්‍රී ලංකා ටෙලිකුම් සමාගම කොටත් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමය කොටස් මේවා විකුණන්න යම් සූදාන මත් තිබෙන කියලාත් වාර්තා වෙනවා. ඇත්තටම මෙහම කෑලි කෑලි විකුණනවට වඩා එලෝන් මස්ක වැනි කෙනෙකුට එක පාර කතා කරලා අපි ය විකුණ ලදාන්නකු. ප්‍රශ්නේ තියන්නේ එලෝන් මස්කයුත් අපේ හොරුන්ට. හොදටම බයි.